අද කියලා දෙන්න යන්නේ මෙන්න මේ ශාකය පිළිබඳව පොඩි විස්තරයක්. මොකද අපිට මේක ඉතාම කලාතුරකින් හම්බෙන ශාකයක්. ඕල් හැම දෙනාම මේ නම කිව්වොත් දන්නවා, ඕල් මෑන් කියලා. ඉතින් මේක මේ ඕල් මෑන් ශාකයේ විද්‍යාත්මක නම, එහෙම නැත්නම් ID එක අපි හඳුන්වනවා සෙපලසෙරස් සෙලිනිස් කියලා. ඉතින් මේ ශාකය නීජ බිම, එහෙම නැත්නම් මේකේ උපන් බිම මෙක්සිකෝව. මෙක්සිකෝවේ දේශගුණයට අනුව තම අනුව මේ ශාකයේ මේ සම්පූර්ණ වෙනස්කම් සිදු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ ශාකය මීටර් 6ක් එහෙම නැත්නම් අඩි 20ක් විතර උස යනවා මල් එන්න. ඒ වගේම ඊටත් වඩා උස යනවා. මේ විදිහට තනි තනි රීටක් එහෙම නැත්නම් තනි දණ්ඩක් විදිහට තමයි උස යන්නේ. ඊට පස්සේ මේ මුල පාදස්තයෙන් තමයි පැල දාන්නේ. ඉතින් මේකේ අපි අපේ ගාඩන් එක එහෙම නැත්නම් අපේ නර්සරි එක අපි කොහොමද මේක හිටවගෙන පවත්වාගෙන යන්නේ කියලා කිව්වොත්, එහෙම සාමාන්‍ය විදිහට මේකට මේ ශාකේ කැමති වේලිච්ච පසක ඉන්න තමයි, කියන්නේ ඉක්මනට ජලය බැසගෙන යන පසක තමයි හැදෙන්න කැමති. සාමාන්‍ය හැම කැක්ටස් එකක් මෙහෙම තමයි. ඒ වගේම මේකත් වතුර බැහැගෙන යන පසක තමයි හැදෙන්න ගොඩක්ම කැමති. ඒ වගේමයි වතුර අපි දැන් දානවා නම්, ඒ කියන්නේ අපේ නර්සරි ඇතුළේදී අපි වතුර දාන්න ඕනේ. ඒ දානකොට දානවා නම් ශාකේ අර සාමාන්‍ය විදිහට තමයි අපි අර කතා කරනවානේ, පොට් එකේ ජලය රැඳෙන්න ඕනේ කොහොමද, ජලය දානවා නම් අපි ඒක පරීක්ෂා කරන්න කොහොමද කියලා අපි කතා කරලා තියෙනවානේ. ඒකෙදී අපි කියනවා සම්පූර්ණ ජලය බැහැගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ පොට් එකේ. ඒ වගේමයි ආපහු සැරයක් ජලය දානකොට සම්පූර්ණ මේක ඇතුලේ පස වියලිලා තියෙන්න ඕනේ. කියන අපි මේකේ යටින් ඩ්‍රේන් හෝල්ස් බැලුවොත් එහෙම ඒ වගේ තෙත ගතිය නොපෙනෙන්න ඕනේ. එතකොට තමයි අපි මේකට වතුර දාන්නේ. ඉතින් මේ සෙපලසෙරස් සෙලිනිස් කියන ශාකයට, එහෙම නැත්නම් ඕල් මෑන් කියන ශාකයටත් වතුර දාන්නෙත් ඒ සාමාන්‍ය කැක්ටස් වලට වතුර දාන විදිහමයි. ඉතින් මේකේ අපිට හැඩේ බැලුවොත් එහෙම දණ්ඩක් විදිහට යනවා. ඒ වගේමයි මේකේ කන්දේ අනෙක් ශාකයට. අපි දැන් මේ වගේ ශාකයක් අරන් බැලුවොත් එහෙම ඊට වඩා වෙනස්. මේකේ කටු පිහිට නිදිලත් වෙනස්. ඒ වගේමයි මේකේ මේ ෆෙද එකක් වගේ තියෙන වලට පේනවා මේ. ඉතින් මේ මේ දෙකටමත් හේතුවක් තියෙනවා. මේ කටු අපි ගත්තොත් එහෙම බැලුවොත් එහෙම ඉස්සල්ලාම මේ කටු හරිම සියුම් කිස් ගහක් වගේ තියෙන්නේ. ඒ වගේම එකම ඝනකමක් තමයි තියෙන්නේ මුලේ ඉඳලා මේ අගට යනකම් තියෙන එකම ඝනකමක්. වලට බැලුවොත් තියෙනවා, ළඟට අරන් පෙන්නන්න. මේ බලන්න කටු වල ඝනකම එකමයි, එකම සමානයි, කින්දක් වගේ තමයි තියෙන්නේ. ඊට අමතරව අපිට බලන්න පුළුවන් මේකේ ෆෙද එකක් තියෙනවා, එහෙම නැත්නම් බූල් ගතියක් තියෙනවා. මේ හරි සොෆ්ට් එක. ඉතින් මේ දෙකටම හේතුව තමයි මේ ශාකය මං කිව්වා ඔයාලට මේකේ නිජබිම වෙලා තිබුණේ මෙක්සිකෝ, නිජබිම වෙලා තියෙන්නේ මෙක්සිකෝ. ඉතින් ඒ රටේ හැටියට අධික උෂ්ණත්වයක් දවල් කාලයට තියෙනවා, දැඩි හිරු රශ්මියක් තියෙනවා. ඉතින් ඒ විදිහට දැඩි හිරු රශ්මිය කෙලින්ම අපි මේ වගේ පතොක් එකට, එහෙම නැත්නම් කැක්ටස් එකට කෙලින් වැටුණා. මේකේ උඩ පුස්ටේ එහෙම නැත්නම් පිටිපොත්ත පිච්චිලා යන්න පුළුවන්. ප්‍රභාසංශ්ලේෂණ බාධා වෙලා ශාකයේ වර්ධනයට බාධා වෙන්න පුළුවන්, ශාකයේ අලංකාරයට බාධාවක් වෙනවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ඒ ෆෙදර් එකකින් ආවරණය වෙලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ, මේකට දැඩි හිරු මේ රශ්මියක් ලැබුණා, මේක ශාක කඳට යන්නේ පෙරිලා. සාමාන්‍ය අපිට අපි ඒකට කියන අර අපි ෂේඩ් නෙට් එකක් දාන්නේ ආලෝකයේ අඩු කරලා ගන්න 150ක් කියමු, 150ක් අඩු කරන්න 150 ඉදලා දාලා හිටල්ලා ආලෝකයේ එන ප්‍රමාණය අඩු කරනවා.
මේකට අර ලොකු දැඩි ආලෝකයක් එන්නේ, හිර රශ්මියක් එන්නේ. ඉතින් ඒ වගේ තමයි මේකෙත් මේ ෆෙදයකින් වෙන්නේ ශාකයට ඇතුල් වෙන ආලෝක ප්‍රමාණය අඩු කරනවා. අඩු කරලා ශාකය ආරක්ෂා කරනවා, විශේෂයෙන් මේ උඩ කොටස. ඊට පස්සේ මේකේ මේ ෆෙද එක තියෙන අනික් හේතු තමයි දැන් ඒ රටවල්වල උදේට තද හීරු රශ්මියක් තියෙනවා. ඒක එක කරලා දැන් ආය හවස් වුණාම එකපාරටම කාලගුණය වෙනස් වෙනවා, ක්ලයිමේට් එක චේන්ජ් වෙනවා අධික සීතලකට. ඒ අධික සීතලත් මේ ශාකයටත් ඔරොත්තු දෙන්නම තමයි මේ ෆෙද එක හැදිලා තියෙන්නේ. ඉතින් ඒකෙන් අර දැඩි සීතලෙන් ශාකය ආරක්ෂා වෙන්න තමයි මේ විදිහට මේ ෆෙද එක නිර්මාණය වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඕල්ඩ් මෙන් ශාකයක් මල් පිපෙන්න අවුරුදු 10ක් 20ක් විතර යනවා. ඒ වගේ මේකට අර මං කී විදිහට උසස් බලපානවා. සුදු රෝස වගේ පැහැයෙන් තමයි තියෙන්නේ මලක්. සාමාන්‍යයෙන් අඟල් දෙකක් විතර ලොකුයි, ලොකු වෙනවා. ඊට පස්සේ ඒක හැදෙන ගෙඩි, එහෙම නැත්නම් පරාගෙන වල හැදෙන ගෙඩි ෆෘට්, ඒවත් සාමාන්‍යයෙන් රෝස පාට, රතු පාට හොරු ගතියක් තියෙනවා. ඒකත් ඒ ශාකේ ගෙඩියත් මේ විදිහට ෆෙද වලින් ආවරණය වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේකේ ආයු කාලය කතා කරොත් එහෙම මේකේ ආයු කාලය සාමාන්‍යයෙන් අවුරුදු 200ක් විතර වෙනවා. ඊටත් වැඩි වෙන්නත් පුළුවන්. කෙනියලා සාමාන්‍ය තින් වර්ධනය වෙනවා. ඉතින් මේ ශාකේ අපේ බොහෝ දෙනෙක් ගාව තියෙනවා. සමහර ගාව මේක ලොකු ශාක තියෙනවා. මම තාමත් දැකලා නැහැ එහෙම මල් පිපිලා තියෙනවා මේ ශාකයක. ඉතින් මේක මම ඒ කිව්වා වගේ මීට 6ක් උස යනවා මලක් පිපෙන්න. ඊටත් වඩා උස යනවා. මේක පඳුරක් විදිහට තමයි එන්නේ. තවත් මේකෙන් මේ විදිහට පැලෙනවා. ඉතින් ඒ වගේමයි මේක අපි හිතමු බැරි වෙලා හරි මේ වගේ පැලයක්. මේක අපි හතර රෑ පැලයක්නේ. ඉතින් මේක අපි හිතමු මේකෙන් පැලයක් නිර්මාණය කරගන්න ඕනේ කියලා. එහෙම නැත්නම් මේක කැඩිලා ගියා කියලා. එතකොට මේ අලුත් පැලයක් නිර්මාණය කරගන්න පුළුවන්ද? කැඩුණ කොටසද මොකද කරන්නේ? ඉතින් ඒක ගැන කතා කරොත් එහෙම මේක සාමාන්‍ය විදියට ශාක ප්‍රචාරණය, එහෙම නැත්නම් අලින්ගි ප්‍රචාරණය, මේක දඬු කැබලි සිටුවීමකින්, එහෙම නැත්නම් අර සාමාන්‍ය ක්‍රමය දඬු කැබලි සිටුවීමකින් අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක කෑල්ලක් මෙහෙම කපලා අපිට අලුතින් එක ශාකයක් විදියට හිටවා ගන්න පුළුවන්. එතකොට ඒ කපුවන් පස්සේ ඉතුරු වෙන කොටස ආපහු අලුතින් අංකුර ඇවිල්ලා අලුත් ශාකයක් විදියට නිර්මාණය වෙනවා. ඉතින් ඔයාලට මේ වගේ උස ශාකයක් තියෙනවා නේද? මීට උස ශාකයක් තියෙනවා නම් පැල නැත්තම් එකයි නම් තියෙන්නේ. ඔයාලට පැල ඒ විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මේක ශාක ප්‍රචාරණය කරගන්න අපි කතා කර සාමාන්‍ය අලින්ගික ප්‍රචාරණය කරගන්න පුළුවන්. ඒ වගේම මේ හැදෙන සීඩ්ස් වලින් පැලපෝ කරගන්න පුළුවන්. ප්‍රධානම ක්‍රමය තමයි සීඩ්ස් වලින් හදාගන්න එක. හැබැයි සීඩ්ස් හැදෙන්න ශාකේ මල් පිපෙන්න අවුරුදු 10ක් 20ක් අතර කාලයක් යනවා. ඊට පස්සේ මේකට පොහොර යොදන කොටත් සාමාන්‍ය අපි කැක්ටස් වලට යොදන ඔස්මෝකෝට් එක අපිට යොදන්න පුළුවන්. ඒ වගේමයි රෝග ආසාදනත් මේකටත් අර විදිහටම වෙනවා. ඇතර මාගේ කැක්ටස් වලට නම් ගොඩක්ම හැදුණේ මීලිබග් ආක්‍රමණේ. ඒක හින්දා වුණේ ශාකේ සම්පූර්ණ වලට පේනවා මේ ශාක. දැන් තමයි මේ ශාක හරියන්නේ. තාමත් මේක දණ්ඩක් විදිහට තමයි වලට බලා ගන්න පුළුවන්. මෙතන මීලියා පක්ෂ මේ ආක්‍රමණයක් හින්දා ශාකේ කෙට්ටු වෙලා තමයි තියෙන්නේ. දැන් තමයි මේවා හරියන්න පටන් අරගෙන තියෙන්නේ. මේ ඉතින් ඒ වගේ රෝග ආසාදන මේකටත් වෙන්න පුළුවන්. ඉතින් අපි ඒක ශාකේ පිළිබඳ පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න ඕනේ. මේකේ උඩ කෙට්ටු වෙලා යන්න පුළුවන්, ශාකේ හංග වෙලා වගේ යන්න පුළුවන්. මේක නිකන් ස්තර්මකුෂ ශාකයක් නම් ඒක එක පැත්තකට නැවෙන්න වගේ පුළුවන්,
හංවෙලාවාගේ තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් අඳුර ගන්න පුළුවන්. ශාකයේ එයාගේ සාමාන්‍ය ස්වරූපයට වඩා වෙනස් විදිහකට ඉන්නවා නම්. ඉතින් ඒ වගේමයි අපි මේකට දැන් කතා කරා ජලය යදන හැටි, ආලෝකය පිළිබඳව. ඊට පස්සේ පොහොර කොහොමද, රෝග ආසාදන කොහොමද ප්‍රචාරණය කරගන්නේ කොහොමද, ඉතින් මේ ටික කතා කරා. මීට අමතරව තවත් මේ ශාකය ගැන මොනවා හරි දැනගන්න තියෙනවා නම් අපි කතා කරමු. මේකේ මම ළඟ පෙන්වන්නම් පොඩ්ඩක්. තියෙන මුදුනත, මුදුනතත් බලන්න මේක සාමාන්‍ය විදිහටම අර ෆෙදයකින් ආවරණය වෙලා තියෙන. උඩින් ආලෝකේ ආපුහම කෙලින්ම අග්‍රස්තයට වැටෙන්නේ නැති වෙන්න, කෙලින්ම අග්‍රස්තයට වැටෙන්නේ නැති වෙන තමයි ආවරණය වෙලා තියෙන්නේ. මේ හැරි ටිකක් ෆෙදේක තාම හැදිලා නැහැ. හැරින් වලට ශාකේ හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ අලුත් වීඩියෝකින් නැවතත් හමු වෙමු. එතකන් අපි මේකේ පිළිබඳ මොන හරි ප්‍රශ්න තියෙනවා නම්, ඒක මොන හරි ගැටලු තියෙනවා නම්, මොන හරි වලට තව කියන්න තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. ස්තුතියි.